අලුබඳුන් තරගාවලියේ උණුසුම් මේ වෙද්දි තවත් වැඩි කරන්න ජොෆ්‍රා ආචර්ගේ පන්දුවෙම සමත් වෙලා පේනවා. දෙවන ටෙස්ට් තරගයේ ආචර්ය යොමු කරන කෙටි පන්දුවක් නිසා ස්ටීවන් ස්මිත් මේ වෙද්දි අලුබඳුන් ටෙස්ට් තරගයේ දෙවන ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිම වගේම තුන්වෙනි ටෙස්ට් තරගයත් අයින් වෙලා තියෙනවා. කොහොමනත් ඕස්ට්‍රේලියා පුහුණුකරු ජස්ටින් ලැංගර් නම් කියන්නේ බවුන්සර් වලින් ඕස්ට්‍රේලියා ප්‍රතිකරු බය කරන්න එංගලන්ත පන්දුව වන්නට ලෙහෙසි වෙන එකක් නැහැ කියලා. ඒ වගේම අලුබඳුන්ට ආවේ බවුන්සර් යුද්ධයකට කියලා තමයි ලැංගර් කියන්නේ. මේ වෙද්දි අලුබඳුන් තරගාවලියේ එකට එකක් විදිහට සම වෙලා තියෙන්නේ. පළවෙනි තරගයට සෙල්ලම් කරපු නැති ආචර් දෙවෙනි තුන්වෙනි තරගයට සෙල්ලම් කිරීමත් එක්ක තරගාවලියේ උණුසුම තවත් වැඩි වෙලා කියලා තමයි අපිට පේන්නේ. ආචර්ගේ බවුන්සර් බලපෑමට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියාව මිචෙල් ස්ටක් යොදා ගන්න ඕන කියන එක සමහර විචාරකයෝ අදහස් දක්වලා තිබුණත් මුල් තරග තුනේදී ස්ටක්ට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි සැලසුම තියෙන්නේ එංගලන්තය පරාද කරන්න නැතුව යුද්ධයක් කරන්න නෙමෙයි. බවුන්සර් පන්දු වලින් වෙන සටනක් කියන්නේ මානසික සටනක්. බවුන්සර් පන්දුවක් කියන්නේ ඕනෑම පන්දුවවන්නෙකුට තියෙන හොඳ ආයුධයක්. ඒ ආයුධය පාවිච්චි කරලා සැලසුම් හදන්නත් පුළුවන්. හැබැයි අපි සැලසුම් හදලා තියෙන්නේ එංගලන්තය පරාද කරන්න මිසක් බවුන්සර් වලින් ප්‍රතිකරු එක සටනකට නෙවෙයි. ඕස්ට්‍රේලියා කණ්ඩායම බවුන්සර් පන්දු වලින් එංගලන්තය දමනය කරන්න සැලසුමක් හැදුවේ නැති වුණාට එංගලන්තය බවුන්සර් පන්දු වලින් ඕස්ට්‍රේලියාව අසරණ කරන විදියක් තමයි පේන්න තියෙන්නේ. බවුන්සර් පන්දු වලින් අපේ ප්‍රතිකරුවන්ට වෙන තර්ජනය ගැන කතා බහක් ඇති වෙලා තියෙන්නේ. කොහොමුණත් Tamanට තියෙන හැකියාව එක්ක සෙල්ලම් කරන එක ගැන අපිට ප්‍රශ්න කරන්න බෑ. මොකද ඔවුන්ට පුළුවන් බවුන්සර් පන්දුවෙන් අපේ ප්‍රතිකරුව තර්ජනයට ලක් කරන්න නම් එයාලට ඒ දේ කරන්න කියමු. අපි ඒ තර්ජනයට සූදානම් වෙන එක තමයි වෙන්න ඕන. අපි ප්‍රතිකරුවන්ට කෙටි පන්දු කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. මොකද අපිටත් ඉන්නවා කෙටි පන්දු යවන්න පුළුවන් හොඳ ක්‍රීඩකයෝ. අනිත් එක ගැබා වැකා වගේ හොඳ ඉපිලීමක් තියෙන තන්තිල්ලක සෙල්ලම් කරලා අපේ ප්‍රතිකරුවන්ට හොඳ අත්දැකීමක් තියෙනවා බවුන්සර් පන්දු වලට සෙල්ලම් කරන්න. ඔස්ට්‍රේලියා පුහුණුකරු ලැංගර් එංගලන්ත වේග පන්දු යවන්න ගැන කියලා තියෙන්නේ මේ වගේ කතාවක්. ආචර් කියන්නේ හොඳ පන්දු යවන්නේ කියන දේ ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට පුළුවන් දේ ගැන අපි කවුරුත් දන්නවා. ස්ටුවර්ට් බෝඩ් කියන්නේ තවත් හොඳ පන්දු යවන්නේ. ෆෝකස් කියන්නේ ගොඩක් මහන්සි වෙලා සෙල්ලම් කරන පන්දු යවන්නේ. ඉතින් මේ ක්‍රීඩකයන්ගේ අභියෝගය අපේ ප්‍රතිකරුවන්ට ලෙහෙසි වෙන්නේ නැහැ කොහොමත්. අලුබඳුන් සෙල්ලම් කරන්න එංගලන්තයට ඇවිත් මුහුණ දෙන්න උනේ වෙනස් අභියෝගයකට කියලා තමයි ලැංගර් කියන්නේ. අපි එංගලන්තයට එන්නේ එංගලන්ත පන්දු යවන්නන්ගේ දෝලණය වෙන පන්දු වලට මුහුණ දෙන්න බලාගෙන. ඇන්ඩර්සන් වගේ පන්දු යවන්න පන්දු දෝලණය කරලා තමයි ප්‍රතිවාදීන්ට පීඩනය ඉල්ල කරන්නේ. අපි අභියෝගයට සූදානම් වෙලා ආවේ. හැබැයි අපිට මුහුණ දෙන්න උනේ වෙනස් අභියෝගයකට. ඇන්ඩර්සන්ලට මුහුණ දෙන්න ආපු අපිට මුහුණ දෙන්න උනේ ආචර්ල වගේ කෙටි පන්දුවෙන් අභියෝගය එල්ල කරන පන්දු යවන්නන්ට. ලැංගර් අවසාන වශයෙන් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් වලදී එන අභියෝගය මොකක්ද, ඒකට මුහුණ දෙන්න සූදානම් ඉස්සෙල්ලා කරන්න ඕන කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.